පෙර මට පොඩි අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාගෙත් මේ සභාවෙත් අවධානය යොමු කරන්න විශේෂයෙන්ම ඊයේ දවසේ අපි විදුලි බල ශේෂ්ත්‍රයේ උපදේශක කාරක සභාවටත් ගිහිල්ලා විශාල මන්ත්‍රී කණ්ඩායමක් මා ඇතුළුව කරුණු කාරණා පෙන්වලා දුන්නා හෙට දිනේ විදුලි බල පනතේ සංශෝධනයක් ගෙන එන්නට යනවා ඒ තුලින් ඒ සංශෝධනය හරහා විදුලි බල ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම පුනර්ජනනීය බල ශක්ති ශේෂ්ත්‍රය තුළ තරඟකාරීත්වය වෙනුවට unsolicited proposals වැඩපිළිවෙල ඒ කියන්නේ competitive tendering ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනුවට unsolicited proposals හරහා ක්‍රියාත්මක වීම තුළ මේ රටේ රටටත් ජනතාවටත් පාරිභෝගිකයටත් අඩු මුදලකට පුනර්ජනනීය බලශක්තිය භුක්ති විඳීමේ අයිතිය අහිමිවීම පිළිබඳව අපි බොහෝ ලෙස කරුණු දැක්වුවා. ගරු අමාත්‍යවරයාත් ඒ කරුණු දැක්වීමට අපිට අවස්ථාව ලබා දුන්නා. නමුත් ගරු කථානායකතුමනි අපිට අහන්නට තිබෙන ආකාරයට අද මැදියම් රැයේ සිට යම්කිසි බරපතල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දුව කළා තියෙනවා විදුලි බල ශේෂ්ත්‍රයේ ඒ රාජ්‍ය නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මේ තත්ත්වය තුළ මම හිතන රටේ ජනතාව බරපතල අපහසුතාවයකට ලක් වෙනවා කියන එක නිසැකයි. ඒ කෙසේ වෙතත් යහපත් රාජ්‍ය පාලනයක් තුළ යම්කිසි සංශෝධනයක් ගෙන එනවා නම් මේ තරඟකාරීත්වය ඉවත් කරලා unsolicited proposals වලට තනි ඒක පුද්ගල යෝජනාවලට වැඩි මුදලකට අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය පාවා දෙන්න විශේෂයෙන්ම සුලං බලශක්තිය හරහා අපේ රටට මේ තියෙන එක ස්වභාවික සම්පතක්. ඒක අපේ රටටයි ති සම්පතක්. නමුත් අපිටම සිද්ධ වෙනවා යම් යම් ගිවිසුම් තුළ අපිටම මිලදී ගන්න රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් තියෙන මුදලටත් වැඩිය දෙගුණයකටත් වැඩි වෙලා ඒ වගේ තත්ත්වයක් තුළ ඒ සිදුවෙන්නේ මහා ජාතික අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ නිසා මගේ මේ 27 ප්‍රශ්නෙන් පස්සේ මම ඉල්ලීමක් කරනවා විදුලි බල ගරු අපතිතුමත් ඉන්න නිසා එතුමාට මේකට පොඩ්ඩක් මැදිහත් වෙලා මම පොඩි ඉල්ලීමක් කරනවා තීන්දුව තීරණයක් ගන්න එක අපි කරමු මේ හෙට දවසේ ක්‍රියාවලිය මදක් පසුවට දමලා නැවතත්තරක් ස්ටේක් හෝල්ඩර්ස්ලා එක්ක පාර්ශවකරුවන් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මොකක් හරි මැද තැනකට ඇවිල්ලා මේක මේ සංශෝධනය ගැන කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මම පැහැදිලිවම කියන්නට ඕන මේක නැවත නැවතත් ගරු කථානායකතුමනි තරඟකාරී ක්‍රමවේදය බැහැර කරලා ඒක පුද්ගල යෝජනාවලට unsolicited proposals වලට තැන ලබා දෙනවා කියන්නේ අඩු මුදලකට අඩු වියදමකට රටට ලාභයක් වෙන ආකාරයට විදුලි ජනන පද්ධතිය නිර්මාණය වීම අවහිර වෙනවා කියන එක තමයි අපේ කාරුණික මතය. මෙතන මම සූදානම් නැහැ මේ අවුරුදු දෙකහමාරක් තිස්සේ යම්කිසි කාරණාවක් ගැන කරුණු ඉදිරිපත් කරනකොට ඒක විකෘති කරලා ඒක උඩු යටිකුරු කරලා මාධ්‍ය භාවිතා කරලා රටට වැරදි පණිවිඩයක් ලබා දෙනවට මම නම් ඒකට කැමති නැහැ. ගරු කථානායකතුමනි 100 ලක්ෂ වාරයක් පුනර්ජනනීය බලශක්තියට අපි එකඟයි. 100 ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් එකඟයි. අපි සූදානම් නැහැ ඩීසල් මාෆියාවට විදුලි බල ශේෂ්ත්‍රය ඩොමිනේට් කරන්න. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න ලස්සනට මේ කතාව හරවනවා අපි පුනර්ජනනීය බලශක්තියට විරුද්ධයි කියලා. නෑ ගරු කතානායක තුමනි පොඩක් ඉන්නකෝ. 27 ප්‍රශ්නට ගියනම් කාලය ඉතුරු වෙනවා. මේ සුලම් බලශක්තිය මේ අපේ රටේ සම්පතක්. මේ සුලම් බලශක්තියේ ආයෝජනය කරපු දේශීය ආයෝජකයෝ ඒගොල්ලෝ ගෙවන රුපියල් වලින් යම් මුදලක් විදේශීය සමාගම් වලට අපේ රටේ සුලම් බලශක්තිය තුට්ටු දෙකට දෙන්න යනවා. අපිට සිද්ධ වෙනවා දෙගුණයක්
dollar waling api kena sali di dalam. Ega hari ini teka garu katana ya tu mani gaman pila mati tu mage gederat. Viduli viduli ya lata dengan solar connection ni kita. Amman pila mati tu mage gederat. Solar connection ni kita ni kita. Masa hayat katu mani kira. Me jati ke pratipati timai timu kan lo. Isi hati prasi. Hebat timu kan ni le. Ini garu katana ya tu mani le. Pada kini. Metana loko wikur dia kerana api diesel mafia ada protes karuan. Api diesel mafia apa? Kisi sehat mereka ni. Mama kian ni garu kata naik tu mami. Mama mana? Mama kian ni garu kata naik tu mami. Ini section 43 yang amend kerana ni. Muka tu mami. Eking winne tharanga karitwe nathi wena. Ema tumada uttara denna. Tharanga karitwe nathi unahama. Tumada uttara denna. Tharanga karitwe nathi unahama. Adu mudalata laba ganna puluwan deeta. Ara pudgalayakuta ara kandayamakata thindu karanna puluwan gana wedi karanna. Karuna karala oyata nathara karanna. Oka wedi nathara karanna. The news reporter. Waranen thora apakshapati vaarthakaranaya.